හෙළ සිරිතට සුබ නැකතට අවුරුදු සිරි නිවස තුළම අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු ඇතුව පවුලේ පඳුරේ උදවිය වගේම නැද්දා සනුහරේ ඇත්තොත් ගමේ උදවියත් සියලු දෙනා එකට බැඳිමින් මොකද අවුරුදු සම්මතයන් සියල්ල තියන්නේ සියලු දෙනා එකට බැඳිලා කරන පිළිවෙතක් හැටියට නමුත් මේ වගේ බෝවන රෝග වියසෙනයන් උදා වෙන අන්නේ බෝවන රෝග සමයේදී අර සාමූහික ක්‍රියාකාරකම් සියල්ල තහංචි කරන්නට ඕනේ ගමක් විදියට ගමේ ඉන්න ග්‍රාම නායකින් විධානයත් මහ ගමරාළලා මේ උදවියේ එකතු වෙලා පඳුරක් ගැට ගහලා ගමේ සියලුම සාමූහික අවුරුදු කටයුතු තහංචි කරවන ඒක අවුරුදු සම්මතයක් මේකට කියන්නේ අවුරුදු අත්තරිනවයි කියලා ඒ අවුරුදු අත්තරීම පවුල ඇතුළටත් වෙනවා මේ පවුල ඇතුළට වෙන්නේ අර ගම සාමූහිකව පඳුරක් ගැට ගහලා අවුරුදු අත්තරියා ඊට පස්සේ හැම පවුලකම අම්මා තමුන්ගේ දරුවෝ සියලු දෙනා එක්ක එකතු වෙලා පඳුරක් ගැට ගන්න ඒ පඳුර ගැට ගහලා අම්මා කියනවා මේ වංගියේ අපිට අවුරුදු නැහැ කියලා. එතකොට අර කුඩා දරුවාගේ ඉඳලා තේරුම් ගන්න වැඩිහිටියා දක්වා සියලු දෙනාම වටහා ගන්නවා අපේ ගෙදරට අවුරුදු නැහැ. නමුත් ගේ ඇතුලේ තියෙන අවුරුදු ක්‍රියාකාරකම් ඒ විදියට කරන අර සාමූහිකව මිදුලට බැහැලා ජන ක්‍රීඩා කිරීම, ගම්මඩු වගේ ශාන්ති කර්ම කිරීම, අලුත් අවුරුද්ද උදා වෙනකොට තියෙන සියලු දෙනා එකට එකතු පහදු වෙලා තියෙන සම්මත කටයුතු සියල්ල නවත්තනවා. හේතුව තමයි බෝවන රෝග සමය. එතකොට බෝවන රෝග සමයේ අවුරුදු අත්හැරීම ඉතා වැදගත් චාරිත්‍රයක් වුණා. හෙළ සිරිතට සුබ නැකතට අවුරුදු සිරි නිවස තුළමයි.